Avenger. Pulsar Davenger, Neum, Udwekakari, Java Sampan, Reality Tarangavalyak, Pandasakata Adika, Aydun Karuan Atari, Toraga Tarangakaruan Palestine, Davenger Tarangavali Sandha, Sutskam Labu, Adventure Tarangavalyak. Avasan Maha Tarangator, Piavara Kidrinu Yapine, Pulsar Riders La Pastina Inno, Nawad, Kumlape Sudan, Avasan Maha Tarangator. Oh, Avasan Maha Tarangator, Yande Selapi Balumape Journey. Pulsar Jeevaya Musuwa Sri Lankaya Prekshakayanta Trasajanaka Unusum Tarangavaliyaka Addakeyim Rasak Laba Dun Tarangavaliyak Jayagrahane Adhisthanayenma Pamana Ekinika Parayannata Samath Ekinikata Nodeveni Tarangakaruwan 15. සියල් අතර අහිමිවීම සහ පරාජයන් මෙන්ම ජයග්‍රහණයන් අතර දෝලණය වූ තීරණාත්මක නිමේෂයන් ගොඩක් චැලෙන්ජර්ස් වලට මුහුණ දුන්නා ගොඩක් එක්ස්පීරියන්ස් ගත්තා රයිට් ග්‍රෑන්ඩ් ෆිනාලේ ඊළඟට අපිට කරන්න තියෙනවා අද මෙතනින් යන්නේ එළියට සතිස්නා ඔයා Sorry to say, but you are a very good rider. You did it hard, but unfortunately, that's the way. All the best. Davinch, Mithik Gaman Maki Matakan Samaga, Grand Finale with a Pier Tabana, Jag Rahakan Pastinik. Pulsar Davinch. And Navy theatre Tamai, Pulsar Riders La Pandaking, May Pastina, Mithik Avilatin, Eva Gamer, our Salma Target Mudadin. Now the Api Alabama, the Megalong May journey again. Oh, both sir, got the experience again. At the Jeeva. කරලා නැහැ මේ වගේ තරඟ. කියන්නේ මේ මගේ පළවෙනි රියැලිටි ෂෝ එක. බෝසර මලිත් මිට්ටුම. අවසන් තරගයට තවත් තරඟකාරී බලාපොරොත්තුවක්. දහස් ගණන් තරඟකරුවන් අතරින් මෙතෙක් පැමිණි දුෂ්කර ගමන් මගේ බෝසරකින් දක්නට ලැබුණේ ඉතා කල්පනාකාරී මෙන්ම බුද්ධිමත් තරඟ රටාවක්. බෝසරගේ තරඟ රටාව ඇතුලේ ඉතා කැපී පෙනෙන දක්ෂකම් හැම විටම දක්නට නොලැබුණත් තරඟයෙන් ඉදිරියට යන්න ඉවසීම සහ බුද්ධිය නිවැරදිව පාවිච්චි කළ රයිඩර් කෙනෙක් විදිහට තමයි මේ ගමන් මගේ බෝසරගේ සලකුණු තියෙන්නේ. ඔව් හොඳ අභියෝග කරන්න. කොහොමද අභියෝගය? අභියෝගය හොඳින් ජය ගත්තා කියලා ඒක. We'll be right back.
හම්බුණ චැලෙන්ජර්ස් තිබ්බා? ඔයාලා මොනවද කෙරුවේ? කොහොමද ටීම් එකත් එක්ක හිටියේ? අමතක කරන සිද්ධි තමයි මේ මරුගාවත් එක්ක මෙට ටික දාන ගහගත්තා මේ ගහපුල පොඩ්ඩක් මේ වුණා. මාව තමයි උසල් පොලේ ගහුවේ. සාහන් අයියා මෙහෙ බෙල්ලෙන් අල්ලලා උඩ ගහුවා. මේ තන්දි මල්ලත් ගහුවා. දෙන්න මට තමයි ගහුවේ කොටම. සසිත් අපි අපි මරුකාවා කියලා කියනවා යාළු ඔක්කොම. හැබැයි කියන්න බලන්න මරුකාව කොහොමද වැටුනේ? ඉස්කෝලේ යන කාලේ ඉඳන් වැටිචේ නම. ඕකට ලොකු හේතු දෙනවා. ඒ කියන්නේ එකක් අපේ ගෙදර ඇඩ්‍රස් එකේ කෑල්ල තියෙනවා. ඒක මරුකාව කියලා තියෙනවා. ඔව්. මෙයාලගේ තාත්තා කරනවා මේ ගෙදර මොකක්ද කරන්නේ? අර සිමෙන්ති වලින් හදන මේ අලුත් මේ නිෂ්පාදන කරනවා. ඒ නිෂ්පාදන බලපත්‍රය දීලා තාත්තා මරුකාව කියලා. ඒකට තාත්තා ජපන් හිටපු හින්දා ජපන් නමක් දාලා ඒ නමත් එක්ක හැදිච්ච නමක් ඔය. කලින් ඇහුවම ඔය කතාවම ඇහුවම ඔයා කිව්වේ ඔයා මරුකාව කියන්නේ නිකන් මාර්යා වගේ බයිසිකලේ යනවා. ඒක හින්දා මරුකාව දැම්ම. ඒක බොරුවක් කිව්වේද? නෑ බොරුවක් නෙවෙයි ඇත්ත. දවසක් අපේ ගෙවල් ගාවම මල්ලි කෙනෙක් ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ මේ ඔය තාත්තේ හින්දා තමයි මම එහෙම යනවා. එතකොට ඒ ගමේ කට්ටිය කියලා තිබ්බා මෙයාට මේ දේ වෙන්න තිබ්බේ මට කියලා. එහෙම කියපුවත් අවස්ථා තිබ්බා අනන්තවත්. ඔය නම ඒකටත් එක්ක සම්බන්ධයි. සසිත් සුදාරක කෑගල්ල පල්සර් ඩයාවෙන්චර් අවසන් තරඟකරුවන් පස් දෙනා අතර තරඟ ලකුණු මට්ටම්වල හැම විටම පවත්වා ගත්තේ මධ්‍යස්ථ අගයක්. සසිත් හොඳ ඇහුම්කන් දෙන්නේ. ඒ වගේම හොඳ තරඟකරුවෙක්. ඒ නිසාම හැම තෝරා ගැනීමකදීම අවදානම් කලාපයට යන්න සසිත්ට සිදු වුණේ අනිත් තරඟකරුවන්ට වඩා ඉතා අඩුවෙන්. පල්සර් ඩයාවෙන්චර් ගමන් මගේ ස්ටන්ට් වලට කිසිම ඉඩක් නොලැබුණත් පෞද්ගලික ජීවිතයේ ලබාගත් ස්ටන්ට් පුහුණුවීම් හොඳ ඉවසීමක් සහ පන්නරයක්. එය අවසාන මහා තරඟය දක්වාම ඔහු ගෙන්වන්න හොඳ පිටුවහලක් ලබා දුන්නා. තරින්දු අගනියන් හොඳට ඉන්නවා. කොහොමද මොනවාද මතක තියෙන සිද්ධි? ගොඩක් අමාරුවෙන් කරගත්තු දැන් දෙක තුනක්ම තිබුණා. තරින්දු සම්පත් බද්දේකම අවසන් 15 දින අතරින් අවසන් 5 දින අතරට එන්න තරින්දු සම්පත්ට ඒ තරම් පහසු කටයුත්තක් උනේ නැහැ. ඒත් ඔහු අද ජයග්‍රාහකෙක්. පල්සර් ඩයාවෙන්චර් ගමන් මගේ ආරම්භයේදී තරින්දුගෙන් ඊතරම් කැපිපිරෙන දක්ෂතා දකින්න ලැබුණේ නැහැ. අපිට හිතා ගන්න බැරි වුණා ඇත්තට මෙතන මොකක්ද වුනේ කියලා. අපිට තියෙන තරංගයත් එක්ක තරංගාවලියේ ස්වභාවය දවසින් දවස දුෂ්කර වෙද්දී තරින්දු දවසින් දවස ඉදිරියට ගමන් කරන්න උත්සාහවන්ත වුණා. පටන් ගත්ත දවස මෙතෙන්ට ආපු දවසේ ඔයාට මොනවාද ෆීල් වුනේ? මෙතනට එනකම්ම දන්නේ නැහැ මං හරියටම මෙහෙම දෙයක් තියෙන්නේ තරංගේ කරන්න මෙච්චර අමාරුයි කියලා හිතුවේ නැහැ මේ තරංගේ. එන්න එන්නම දවසින් දවසම තරංගේ අභියෝග වැඩි. එළියට යන්න ඔන්න මෙන්න ඉඳලා මම බේරුණා තැන් දෙක තුනකින්ම. ඒ සතුටින් ඉන්න පුද්ගලයාව ඉදිරියට යන 6 දිනවත් ඉතාමත් සතුටින් තියන්න කියලා මම එහා පැත්තට යවනවා. තීක්ෂණ ඔබට අද තරගයෙන් ඉවත් වෙන සිත. ඔබ ඉවත් වෙනවා. ඇවිල්ලා තමයි අන්තිමට අද ෆයිනල් එකට තේරලා ඉන්නේ මේ දැන්. පසුගිය තරගයේ තරින්දු සම්පත් 8 වැනි ස්ථානයට පත්වීම ඇති වුණු පසුබෑම මේ තරගයේදී ඔහු විසින් වෙනස් කරගන්නවා. හලන් අම්මා අඳුර මාන්දි මේ වඩ අඳුර පල්සර් ඩෑවෙන්චර් චාමර තිලක් කුමාර කුලියාපිටිය සිය ජීවිතයට ලැබී තිබුණු යුද හමුදා පුහුණුව නිසා ඔහු පරාජය සිය ඩයාවෙන්චර් ගමන් මගේ අසලකටවත් ගෙන ඒමට අවස්ථාවක් නොදුන් රයිඩ කෙනෙක්. පල්ස බයික් එක සහ සිය අදිෂ්ඨානාත්මක කාය ශක්තිය ඔහු අවසන් 5 දින අතරට ගෙන ආවත් චාමර කෙරෙන් දක්නට ලැබෙන්නේ බලාපොරොත්තු වේ ජයග්‍රහණයට කැප වූ කලබලකාරී තරග ස්වභාවයක්. මගේ ජීවිතේ කවදාවත් කරුම නැද්දයක් අද කරලා ආවේ. ඇත්තර හොඳයි. ඇත්තමයි. අම්මා සුපිරි. චාමර තිලක් scored once again for team shark to ensure victory.
ගම්පා සිලෙක්ෂන් එකට ආපු දවසේ මතකද මොකද උනේ? ආවේ ඇත්තටම මගේ යාළුවා දීක්ෂණ බුද්ධික යමේ අවසාන අර්ධනාගෙන් අයින් වුණා. එයා තමයි මට මේ තරඟයට එන්න මේ මඟ පෑදී. ඇත්තටම මම දන්නේ නැහැ මේ වගේ එකක් වෙනවා කියලා. දීක්ෂණ කිව්වල පස්සේ මම මේ යද්දි පාන්දර එකමාර විතර පාපුඩි පාඩිය හිටියේ බර්ත්ඩේ පාඩියක. ඒක තමයි කිව්වේ එහෙම දැන් තියනවා යන්න කියලා. ඉතින් මට ගොඩක් කට්ටිය කිව්වා ඔය ගේමට යන්න මෙහෙමයි මට ගේම ගහන්න පුළුවන්. පුළුවන් කියලා එහෙම කිව්වා ඉතින්. ඊළඟට ඉතින් මං මට ඇත්තටම බයික් එකක් තිබුණ නැහැ. මේ පල්සරක් තිබුණ නැහැ. පල්සරක් මොන නැගුවා. තමයි මං එළියට ගමන් ට්‍රයි කරා බයික් එකක් හොයාගන්න. එකම හරි නා බයික් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් ඊළඟට කොහම හරි අපිරුවන් අය කියලා ජීකෙනෙක් ඉන්න යාසයාගේ බයික් එකක් තිබ්බා. යාගේ බයික් එක තමයි අන්තිමට මට දුන්නේ. දීලා ඒත් මම උදේ ගන්නේදී දැන් රෝද් එකේ උලන් තිබුණේ නැහැ. ඊට පස්සේ උලන් ගාගෙන මේ කරගෙන ලොකු ගේමක් ගහගෙන තමයි ආවේ. දෙවන ගෝලය වාර්තා කරගන්නවා ඒ සමගම චන්දිමාල් ටස්ක කණ්ඩායම වෙනුවෙන්. චන්දිමාල් පොල්ගහවෙල පල්සර් බයික් රයිඩර් කෙනෙක් විදිහට ඉතා හොඳ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක්. අවසන් ක්‍රීඩකයන්ට වඩා වයසින් වැඩිමහල් වුණත් එනිසාම ලැබුණු පරිණත බව චන්දිමාල්ව අවසන් පස් දින අතරට ගෙන එන්න අත්වලක් වුණා. බයික් ෆුට්බෝල් තරගයේදී ඔහු ලබාගත් ගෝල් ප්‍රමාණය ඊට හොඳ උදාහරණයක්. චන්දිමාල්ගේ ෆස්ට් ඩේ එක හිතුවද අද පස් දින අතරට එයි කියලා? එදා මාත් එන්න පුළුවන් තත්ත්වෙක හිටියේ නැහැ. ඒත් අවසාන මොහොතේදී මට එන්න පුළුවන් තැන ඉතන නිසා මම එදා නොරට ගියා. එදා ඉඳන් අද වෙනකන් කැපෙන්න ආසන්න අවස්ථාවක්. හුදෙකලා තරඟකරුවෙක් නොවී අනෙක් රයිඩර්ස්ලට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්න චන්දිමාල් හැම විටම උත්සාහ කළා. මගේ ටීම් එක ටස්ක. මගේ ටීම් එකේ සමහරලාට මට මතකයි දර්ශන. දර්ශන කිව්වා අර ඇස් බැඳලා බයික්ේ රයිඩ් කරන්න තිබ්බ වෙලාවේ මට ගෙදර යන්න ඕනේ. මං කෝන් ටික දඩබඩ ගාලා පෙරලා යන්නද කියලා හෙව්වා. දර්ශමාරේ වලෙන් තියාගත්ත එපා කියලා. ගොඩක් අමාරු ගේම් තිබ්බේ. ඉතින් ඒ අභියෝග හැම එකකටම මුහුණ දීලා අද අවසන් පස් දිනට ආවා. නමුත් ඒ කිසිවක් හැම තරඟයකදීම චන්දිමාල් ඉහළටම ඔසවා තබන්න සමත් වුණේ නැහැ. අවස්ථා කිහිපයකදීම අවදානම් කලාපයේ ආසන්නයට ගිය චන්දිමාල් මේ වන විට අවසන් තරඟයේ ඉතා හොඳ බලාපොරොත්තුවක්. පොදු ප්‍රශ්නයක් කරන්න සමහර කෙනෙක් ඇත්තටම බයයි බයික් එක මඩට දාන්න ඒ වගේ දේවල් වලට බයයි. හැබැයි ඔයගොල්ලොත් එක්ක මාර අර කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ බයික් එකත් එක්ක. ඒක පොඩි කාලේ ඉඳන් ආවේ ඒක කොහොමද? ඒක සිනුත් අපේ අම්මලා තාත්තලා කියන්නේ උඹට බත් කන්න ඕනේ නැහැ, වතුර බොන්න ඕනේ නැහැ, බයික් එකේ කෑම හැම ගුණන් ඇති කිය. ඕක වින්න තම්බල දෙන්න ඕලු බොන්න. ඉස්සරෝම රුපියල් 13000ක් දීලා බයිසිකලයක් ගෙනාවා කටුගස්තුවට පැත්තෙන්. ගේන්න විදියක් තිබ්බේ නැහැ. ත්‍රිවිල් එක කෑලි ගල්ලා දාලා ඉස්සරහා ඩිස් බ්‍රේක් එකම ඔක්කොම ගල්ලා ගෙනාවේ ගෙනල්ලා හයි කරගන්න බැරුව දැඟලුවා. ඒකෙන් ඉස්සරෝම බ්ලොක් ගල් දෙයක් තියලා ලෑල්ලක් තියලා ජම්ප් එකක් දැම්මා. ඒක ජම්ප් කර දාන බයිසිකලයක් නෙමෙයි අතරම. ඊට පස්සේ තව උඩ යන්න ඕන හිඳ තව බ්ලොක් ගල් දෙයක් වැඩි කරලා දැම්මා. ගිහින් ගේට්ටුවේ ඇදලා ගේට්ටුව ගලවගෙන ගිහින් වැටුණා. මේ දානිස්සෙම මෙතන ගැලවුණා මෙතන. පල්සර් NS 200 එක ගත්තේ දැන් අවුරුදු 3යි දැන්ට බයිසිකලේ. ඇත්තටම හොඳයි මම මේ පදින විදියට අනිත් කට්ටිය වගේ මම ගොඩාක් පරිස්සම් කරන්නේ නැහැ බයිසිකලේ. අඩු බයික් එක බැලුවොත් තියන්නව බෑ. පල්සර් බයික් එකේ ඉන්නේ තමයි තියෙන්නේ සුපිරිම. හදන්න කරන්න වැඩිය නෑ. කොයි විදියට වැද්දත් එච්චර උමනාගේ මේ කියන්නේ බයිහිලේට ඇරිලම ඉඳලා කරන්න පරිස්සම් කරන්න දෙයක් නෑ. බයිහිලේ ඒ පැත්ත හොඳයි සුපිරිම තියෙනවා. සෙල්ලම් කරලා දැන් මම ස්ටන් කරනවා, මෙහත් ස්ටන් කරනවා, මම පෙරුවන් චාම අපි කට්ටිය ස්ටන් කරන කට්ටියන පල්සර් බයික් එකෙන් තමයි කරන්න පුළුවන්. ඒව තමයි ලේසි. අනිත් බයික් වල එන්ජින් රිපෙයර් නිකම් වෙනවා. බයික් එක ගෙනලා ඊට එදා හවස චන්දිමල්ලා ආවා ප්‍රැක්ටිස් ගන්න කීකවට. බයිසිකලේ ගෙන ආපු දවසේ හවස මට ගෙනලා දුන්නේ කෑකලි ඩේවිඩ් පීරිස් එකෙන්. එතකොට
එදාම කිලෝමීටර් 10ක් දුවලා නැහැ බයිසිකලෙ. එදා ඉඳන් තමයි බයිසිකලෙ ඉවිලා ගහුවේ ඉස්සරෝම. ගහලා මඩ් ගාඩ් එක ඇරේ ආයිස්සරෝ. අපි පොඩ්ඩක් පර්සනල් ලයිෆ් එක ගැන අහුවොත් එහෙම එක්සාමිනේ. එක්සාමේ සෙකන්ඩ් ස්ටෙප් අවුරුදු 7 කට සේවය කරා. මට ඇති කියලා හිතුණා. අනික අම්මා අසිනෙම තත්ත්වයටපත් වුණා. ඊස්සේ මං අයින් වුණා. නවද මෙයාගෙනුත් පොඩ්ඩක් අහන්න ඕනේ මෙයාගෙත් තියෙනවා පොඩ්ඩක්. බෝසර දැන් ඔය නිට්ටපුව කියලා කිව්වට ගම කොහෙද? මගේ ගම ගාල්ලේ. තාත්තා ගම ඉමුදුව. අම්මා අම්බලංගොඩ. ඉස්කෝලේ ගියේ කොහෙද? ඉස්කෝලේ ගියේ උරුබක ජාතික පාසල. ඊට පස්සේ එහෙන් ඒක තියෙන්නේ ගාල්ලට තෙහානේ. ගාල්ලට තෙහාම. කේක තැන් දැන් මේ මේකයි ඉපදුනේ ගාල්ලේ අම්මයි තාත්තයි වෙන තැනක ඉස්කෝලේ ගිහිල්ලා තියෙන ඌරුබෝක ඊට පස්සේ පල්ස තරඟෙට මුලින්ම ආවේ නුවරට පදිණි දින ඇම්මට ඒ කී මට ගම්පහට එන්න කියලා කිව්වා මං කිව්වා මේ මං ගම්පහට එන්නේ නැහැ මං මේ දිගන යනවා කියලා ඊට පස්සේ මං දිගන ගියා දෙවෙනියට ඉගෙන ගත්තේ රම්පොණක මහාවිද්‍යාලෙ නිට්ටමු ලංකා වටේ විතර ලංකා වටේම සම්බන්ධයක් තියෙනවා ස්ටෑන්ඩ් බයි රෙඩි හැමෝටම තම තමන්ගේ කණ්ඩායම් වශයෙන් දක්ෂතා පෙන්වන්න හම්බුණා තනි තනියෙන් දක්ෂතා පෙන්වන්න හම්බුණා කණ්ඩායම් වශයෙන් දක්ෂතා පෙන්වන වෙලේ සමහර තැන්වලදී නොගලපීම් සිදු වුණා ඒ කියන්නේ මගේ යාළුවා රුවන් චාමර මෙයාගේ ටීම් එකේ හිටි ඇත්තම කතාවක් මේක අවසාන දවසේ රුවන් චාමර ගැපුණා 5 ගැපුණා ගැපුණ වෙලේ පොඩි ප්‍රශ්නයක් ආවා රණ්ඩු වෙන්න අපි දැන් හඳුනානේ හඳුත් වෙනවා අපි දෙන්න රුවන් චාමර කියන්නේ එහෙම නෙවෙයි මං හැම වෙලෙම බැලුවේ අපේ ටීම් එකේ 3 එක්ක ඉස්සරහට යන්න ඉතින් කතා කරගන්න ගියම අපිට පළවෙනි දවසේ දුන්නා අපිට ඩ්‍රාමාවක් කරන්න එක්කෝ සින්දුවක් කියන්න එක්කෝ ඩාන්ස් ඒ කියන්නේ නර්තනයක් ඉදිරිපත් කරන්න මොකක් හරි වායක ඇතුළත කරන්න අපිට අභියෝගයක් දුන්නාම ඒක කරන්න නම් අපි කණ්ඩායම 3 ඒකට කැප වෙන්න ඕන ඔයාලා 5 මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි 15 දෙනෙක්ගෙන් පටන් ගත්තා. අපිට හිටිය සමාජිකයෙක් මනෝජන් හිටියේ ඔයාගේ ටීම් එකේ. මනෝජන් එක්ක කමියුනිකේෂන්ස් තියාගන්නකොට ඇත්තටම ගොඩාක් මට ගේම් එකේ 30 මනෝජන් තමයි හිටියේ. මනෝජන් කියන්නේ ලරික්ලෝ දැන් ආවේ පොඩි අවුරුදු 19ක් විතර වයස. ඇත්තටම අවුරුදු 19යි වයස. Who's going next? Manoja, you. All the best, Manoja. Sorry to say, but thank you very much for coming. All the best. බයික් ෆුට්බෝල් අපි ඉස්සෙල්ලාම ලංකාවට ඉන්ට්‍රඩියුස් කරුවේ මොනවද ඇති වුණ හැඟීම බයික් ෆුට්බෝල් එකක් ගහනකොට ජීවිතේට කවදාවත් ෆුට්බෝල් ගහන්න නෑ මම බයික්ෙන් ෆුට්බෝල් ගහන්නත් හම්බුනේ එදා තමයි අපි මුලින්ම මැච් එක වරනේ හිතා මුලින්ම පාසය හම්බුනේ මට ගහපු හිතා බෝලේට ගහපු පාර ගිහලා දුන්නේ කෑෂ් බාර් එකේ පහුල ගාඩ් එකේ පැත්තක පහුල මෙහෙ ඉදිමිලා බයිකේ ෆුට්බෝල් මැච් එකේදී හැම බයිසිකලේ මේ අපේ අපි ආදරේට ගියා නිබ්බයි කියලා කවුද ඉබ්බා මේ මගේ බයික් එක ඇවිල්ලා පටලයිලා මගේ කකුලක් ඩැමේජ් වුණා මේ මෙතන මෙහෙ තම දුවාල් වුණා හිතන් කරන් ලේසි වුණේ නැහැ කරන්න තරගයක් දුන්නල මේක තමයි අමතක නොවන සිද්ධිය දවස් දෙකක් විතර මම කකුල අමාරු දිනුනවා තරගේ පුරාටම කිසිම කෙනෙක් ස්ටන්ට් එකක් දැම්මොත් මේ තරගෙන් ඉවත් වෙනවා. මේකල කවුරු ස්ටන්ට් දාන්න කියලා එක මේක අවස්ථාවක් මේකලට ලබා දුන්නා බයික් ෆුට්බෝල් එක ඉවර වෙලා ඒ සතුට සමරන්න ස්ටන්ට් එකක් දුන්නා. එපමණයි දුන්නේ. ඇයි නවෝද එහෙම තීරණයකට ආවේ? ඔව් අපි පල්ස ඩයාවෙන්ච වලින් සේෆ්ටි නම්බර් 1. එතකොට ප්‍රොෆෙෂනල් රයිඩර් කෙනෙක්ව තමයි අපි හම්බෙලාම හදන්න හදන්නේ. ඒක කෙරුවා අපි. ඉතින් ඒක තමයි අපි ස්ටන්ට්
පිළිබඳ අපි කතා කරන්නේ අපි ස්ටාන්ට් කරන එකක් නෙමෙයි අපි මේක ටයවෙන්ච අපිට හම්බුන ඒ ටෙරේන්ස් වල කොහොමද අපි රයිඩ් කරන්න තියෙන්නේ රයිඩර් කෙනෙක්ට හම්බ වෙන අභියෝග ඕකේ ඔබ්ස්ටිකල්ස් කොහොමද ඉස්සරහට ජය අරගෙන යන්නේ තනග අවසානයේ ජයග්‍රහණයේ සතුට ලබා ගන්නවා අත්විඳිනවා ටස්ක කණ්ඩායම Championship won by Tusker in the first ever bike football final, and it also heralded Pulsar their venture championship team winners, Tusker to අපි පොඩ්ඩක් මතක් කරගමු අපේ කැම්ප් ලයිෆ් එක. නිසල කැම්ප් එකේ හිටියා බෙලිහුල් වල. දෙම හැරෙන්නේ මෙයා. ඇයි මොන හැරිලා? ඔය නන්දිමාලයත් හැරෙන්නේ. නන්දිමාලයත් ආයි. ඊට පස්සේ පොරෝ පයින් ගහ හැරෙන්නේ. අන්තිමට හැරෙන්නේ ටීචර් මිටි එක. මතකද රොටි කෑවා මතකද අඩි රොටි කෑවා බෙලිහුල් වල මේ පල්ස දයාවෙන්ච තරගයේ අවසන් පස් දෙනා. ඉතින් මේ අයට සුබ පතනවා ග්‍රෑන්ඩ් ෆිනාලේ එකේ එක්කෙනෙක් මෙදිනන්නේ. මේ සුපිරි පස් දෙනත් එක්ක ග්‍රෑන්ඩ් ෆිනාලේ එකේදී අපි හම්බ වෙමු. ඔකේ. Let's see at the grand finale. All the best. ජයග්‍රහකයන්ගේ තීරණාත්මක නිමේෂයන්ගෙන් සපිරි පල්සර් ඩයවෙන්ච ග්‍රෑන්ඩ් ෆිනාලේ අති උත්කර්ෂවත් රාත්‍රිය සමග ලබන සතියේ හමුවෙමු.